Snakes Guardian King YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ සර්පෙක් අල්ලන්නවත් සර්පයෙකුට ප්‍රතිකාර කරන්නවත් නෙවෙයි මම මේ සූදානම් වෙන්නේ. වෙනම දෙයක් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඉතින් සත්තු අල්ලන කාර්ය නම් දැන් අවුරුදු 20කට වැඩි කාලයක් ඉඳන් කරන්නේ. නමුත් Snakes Guardian නමින් ආරම්භ කරපු YouTube නාලිකාව පටන් අරගෙන දැන් අවුරුදු 2කමාරක් වෙනවා. ඉතින් සත්තු විශාල ප්‍රමාණයක් මරණින් නිදහස් කරගෙන තියෙනවා. නාගයින් පමණක් මං හිතන විදිහට 4000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. අනිත් සත්තුත් එක බලනකොට නිර්විස සර්පීන්, සුළු විස සර්පීන්, මධ්‍යස්ථ විස සර්පීන් සියලුම දෙනා 10000කට වැඩි ප්‍රමාණයක් මරණින් නිදහස් කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම වර්තමානයේ මට අත්‍යවශ්‍යම කාර්යයක් තමයි මේ සිදු කෙරෙමින් පවතින්නේ සත්තුන්ට ස්ථීර වශයෙන්ම ඉන්න වාසස්ථානයක් හදා ගැනීම. ඔගොල්ලෝ දකින්න ඇති ඉතින් සත්තු නිදහස් කරන දවසර අර ලෑලි පෙට්ටි දෙක තුල දාගෙන අරගෙන ගිහිල්ලා විල්පත්තු ජාතික වන උද්‍යානයේ සියලුම සර්පෙන් නිදහස් කරලා එනවා. ඉතින් ඒ සත්තුන්ට ඉන්න ඉඩ කඩ නැහැ. ආහාර ටිකක් දෙන්න බොහොම අමාරුයි. සමහර වෙලාවට බිත්තර දානවා, වෙනත් මස් කොටස් දානවා, මැරිච්ච මලකුණු දානවා. මට හරියටම හොයාගන්න බෑ ආහාර ගන්න කවුද නැත්තේ කවුද කියන එක. ඉතින් ඊටත් වඩා වයෝවෘද්ධ වෙච්ච සත්තු ඉන්නවා, තුවාල වෙච්ච සත්තු ඉන්නවා. ඒගොල්ලොන්ට ප්‍රතිකාර කරන දිනපතාම ඉතින් ඒගොල්ලොන්ව තියාගන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරේ ඒගොල්ලොන්ට සුවපහසුව ඉන්න ඉඩකඩක් හදලා දෙන්න ඕන කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලලින්ද මහත්තයා, චරණ මහත්තයා මට ලොකු සහායක් ලබා දුන්නා මේ කටයුත්තට. ඉතින් දැනට 50%කට ආසන්න වැඩ කොටසක් නිමා කරලායි තියෙන්නේ. තවත් ඉතින් මේ වගේම කුටි පෙළක් උඩින් සකස් වෙනවා. දැනට කුටි 10ක් හදලා ඉවරයි. ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් මේ කූඩුවේ සම්පූර්ණ දිග අඩි 28ක් වෙනවා. පළල අඩි 4ක් වෙනවා. ඉතින් ඒක කූඩුවක උස ගත්තොත් අඩි 1කමාරකට ආසන්න උසක් තියෙනවා. පළල අඩි 2කමාරක් පමණ වෙනවා. එතකොට මේකේ ඉස්සරහා වීදුරු ආවරණයක් නිර්මාණය වෙනවා. ඇතුලේ සුවපහසු විදිහට සත්තුන්ට ඉන්න සියල්ල ස්වභාවිකවම නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ උඩ කොටස මේ විදිහටම නැවත උඩට ඉස්සෙනවා. ඊට පස්සේ තමයි වහල ආවරණය සකස් කරන්නේ. ඉතින් දැනට මට මේ සඳහා 1,200,000කට වැඩි මුදලක් වියදම් වුණා. ඉතින් මම හිතනවා තවත් එවැනිම මුදලක් වියදම් යයි කියලා. මොකද උඩ වහලේ සකස් කරන්න ඕන, ඊළඟට මේ සියලුම කුටිවලට වීදුරු ආවරණය දාන්න ඕන, ඊළඟට අගුළු දාන්න ඕන ලොක් කරන්න. මොකද මගේ දරුවෝ ගෙදර ඉන්නවා. ඒ වගේම මේ ඉන්න සත්තු විසසහිත සත්තු නිසා ඕනම වෙලාවක එළියට යන්න පුළුවන්. ඒගොල්ලොන්ට එලෙස එළියට නොයන විදිහට ඒ දේ සකස් කරගන්න ඕන. ඉතින් ඉදිරියේදී බලමු අපි මේ සත්තුන්ට සුවපහසු විදිහට ආහාර ටික දෙන්න, ඖෂධ ටික දෙන්න. සහ මාසයක් පුරාවටම මා ළඟ ඉන්න නිසා ඒ මාසෙ පුරාවටම ආරක්ෂිතව මේ තුල රැඳිලා ඉන්න ඉඩකඩ හදලා දෙන්න. ඉතින් හැම මාසෙකම පුරපසළොස්වක පොය දවසේදී නිරෝගීව ඉන්න සියලුම සත්තු නැවත හපව් සාමාන්‍ය පරිසරයට නිදහස් කිරීම වෙනවා. ඉතින් ඒ අතර කැලියට යවන්න බැරි රෝගීව ඉන්න, වයෝවෘද්ධව ඉන්න, අන්ධ වෙලා ඉන්න සත්තුන්ව මට හැමදාටම තියාගන්න වෙනවා. ඉතින් ඒගොල්ලෝ සඳහාම තමයි ඇත්තට මේක මම හදාගන්න අවශ්‍යතාවය තිබුණේ. ඉතින් ඒක දැන් මල්පල ගැන්විලායි තියෙන්නේ. හරිම සතුටක් දැනෙනවා. මොකද සත්තු වෙනුවෙන් මේ මෙවැනි කටයුත්තක් වෙන්න මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒ සඳහා මට සහාය දුන්න හැමෝටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මේකේ වැඩ කටයුතු තව කරගන්න තියෙනවා. තවත් මම හිතන්නේ 1,300,000 වැනි මුදලක් වේදන් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද ලංකාවේ දැන් තියෙන මිලත් එක්ක හැම භාණ්ඩයකම මිල ගොඩක් වැඩි වෙලායි තියෙන්නේ. ඉතින් හැකියාවක් තියෙනවා නම් පුළුවන් කෙනෙක් මට සහාය වෙන්න මේ කටයුත්ත ඉක්මනට ඉවර කරගන්න. සර්පවලන කටයුත්ත වෙනදටත් වඩා දැන් පළල්ව සිදු වෙනවා. ඉතින් දිනපතාම සත්තු නිවෙස් වලින් බේරගෙන එනවා. ඒගොල්ලොන් තියාගන්න ස්ථිර වාසස්ථානයක් තමයි මට කඩිනමින් කරගැනීමේ අවශ්‍යතාවය තිබුණේ. මේක මීට අවුරුදු 2-3කට කලින් තිබුණ ලොකු අවශ්‍යතාවයක්. නමුත් මට කරගැනීමේ හැකියාව තිබෙන්නේ. නමුත් දැන් මේක යම් තාක් දුරට මට කරගැනීමේ හැකියාව ඇති වුණා. ඉතින් ඉදිරියටත් මම හැමෝගෙම සහාය බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත දිගටම කරගෙන යන්න. මොකද
මට වෙන කාර්යයක් දැන් කිරීමේ හැකියාවකුත් නැහැ වෙන රැකියාවක් කරෙන්නෙත් නැහැ මගේ අතින් සත්තු විනීම කටයුතු කරන එක තමයි පූර්ණ කාලීනව වෙන්නේ ඉතින් හැකියාවක් තියෙනවා නම් මං හැමෝගෙම ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ කටයුත්තට දායක වෙන්න මගේ WhatsApp නම්බරේ තියෙනවා 076-41-50-566 නම්බර එක මාව සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ආකාරي සහයෝගයක් මට ලබා දෙන්න මේ කූඩුව ඉක්මනින් නිමා කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවනි සුපුරුදු පරිදි මේ කටයුත්ත දිගින් දිගටම කරන්න. මේ පහුගිය කාලේ එක දිගට වීඩියෝ දාන්නත් හැකියාව ලැබුණේ මේ channel එකට මේ කටයුත්තට අත ගහලා තිබුණ නිසා. ඉතින් හරිම අවිවේකී දවසක වෙන්නේ. ඉතින් මම මේ අවස්ථාව කරගත්තේ ඔයගොල්ලන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. මොකද වෙන්නේ කියන එක ගැන හරිම සතුටුයි හිතට. ඉතින් හැමෝගෙම ඉතාම ආදරෙන් ඉල්ලලා සිටින්නේ ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රමාණය සහයෝගයක් මට ලබා දෙන්න මේ කටයුත්ත නිමා කරගන්න. එමනම් හැමෝටම සුබ දවසක්.